ලෝකෙ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමකට පිතිකරුවන් පන්දු යවන්න කඩුළු රකින්නන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් ඇතුළත් වන බව ඔබ හොඳින්ම දන්නවා. මේ එක් එක් ක්‍රීඩකයාට ක්‍රිකට් තරඟය අතරතුර පැවරෙන යම්කිසි වගකීමකුත් තියෙනවා. එතනදී කණ්ඩායමේ කඩුළු රකින්නාට පැවරෙන වගකීම වෙන්නේ කඩුල්ල පිටුපසේ නම් පන්දු රකින්න අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයන්ව දිරිමත් කිරීම. යන ඕනෑම ක්‍රිකට් තරඟයක ජීවය පවත්වාගෙන යාම සිද්ධ කරන්නේ කණ්ඩායමේ විකට් කීප එහෙම නැත්නම් කණ්ඩායමේ කඩුළු රකින්න. ඒ විදිහට උද්‍යෝගිමත් අයුරින් කඩුළු රැකීමේ නිරත වන බොහෝ විකට් කීපර්ස්ලා විවිධ දේවල් කියමින් විවිධ දේවල් පවසමින් ප්‍රතිවාදී පිටිකරුවන්ගේ මානසිකත්වයත් බිඳදැමීමට උත්සාහ කරනවා. ඇතැම් වෙලාවල් වල කඩුළු රකින්නන් සේම කණ්ඩායමේ ඉන්න වෙනත් ක්‍රීඩකයෙකුත් ප්‍රතිවාදී ක්‍රීඩකයන් කෝප ගන්වනාමින් විවිධ දේ පවසන ආකාරය අපි මුලින් දැකලා තියෙනවා. වර්තමානයේදී ලෝකයේ බොහෝ රටවල් වල ක්‍රීඩකයන් මේ උපක්‍රමය අනුගමනය කරනවා. අන්නේ විදිහට ක්‍රිකට් පිටියේ මැද සිද්ධ වෙන කතා බහ ස්ටම්ප් මයික් එකකින් පිටතින් උදවියට ඇහෙනවා. ඒ විදිහට මේ ස්ටම්ප් මයික්ස් වලින් ඇසුණු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අපූර්ව කතා අටක් මේ සුවිශේෂී ක්‍රිකට් වීඩියෝවෙන් අපි ඔබට අරගෙන එනවා. ඒ අතරට අපේ ක්‍රීඩකයන් මුහුණ දුන සිදුවීම් කිහිපයකුත් ඇතුළත් වෙලා තියෙන හින්දා රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ ක්‍රීඩාශීලී වීඩියෝවේ අවසන් තත්පරෙටෙක් විශ්ව ලෝකයේ ක්‍රිකට් එක්ක. අංක 8 ඉන්දු නවසීලන්ත ටෙස්ට් තරඟයකදී ධෝනි සහ ජඩේජා අතර ඇතිවුණු කතාබහ. 2014 අවුරුද්දේ ඉන්දියා නිව්සීලන්ත ටෙස්ට් තරඟාවලියේ දෙවැනි ටෙස්ට් තරඟය වෙලින්ටන් නුවර බේසින් රිසර්ව් පිටියේදී තමයි පැවැත්ුනේ. මේ තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්තය තමන්ගේ පළමු ඉනිම සඳහා ලකුණු 192ක් ලබා ගනිද්දී ඉන්දියා කණ්ඩායම තමන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 438ක් ලබා ගන්නට සමත් වුණා. ඉන්දියා පළමු ඉනිමට වඩා ලකුණු 246ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩලු පහම ලකුණු 94ක් තුළ බිඳ වැටුණා. අන්න ඒ වෙලාවේදී පිටියේ එකතු වුණු නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ බීජේ වොට්ලින් නවසීලන්ත ලකුණු පූර්ව කඩලු පහකට ලකුණු 394ක් දක්වා උසවා තැබුවා. ඒ අවස්ථාවේදී පිටිකරුවන්ට පීඩනයක් එල්ල කිරීමට උත්සාහ කළ ඉන්දියා නායක මහේන්ද්‍ර සිං ධෝනි ස්ලිප් ක්‍රීඩකයන් දෙදෙනෙක් රඳවා තිබුණා. හැබැයි මේ පිටියේ සැකැස්ම පිළිබඳව නිසි අවබෝධයකින් තොරව පන්දු යවපු රවීන්ද්‍ර ජඩේජා දුර්වල පන්දු යොමු කරමින් ප්‍රතිවාදී පිටිකරුවන්ට රිසිසේ ලකුණු ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. එනිසා දැඩි ලෙස කෝපයට පත් වුණු ධෝනි ජඩේජා හමුවේ කියලා තිබුණේ පන්දුව මගහැරුණොත් අල්ලගන්න තමයි මම පුජාරාව ස්ලිප් එකේ තියලා ඉන්නේ. එහෙම නැතු ඔයා එතනින් අපුඩි ගහන්න නෙවෙයි. ධෝනි කිව් එකේ සිංහල පරිවර්තනය තමයි එහෙම. එදා ධෝනි මොන උපක්‍රමයේ යෙදුවත් නවසීලන්තයේ ගමන නැවැත්වීමට නොහැකි වුණු නිසා තරඟයේ ජයග්‍රහණයෙන් තොරව තමයි අවසන් වෙලා තිබුණේ. අංක 7 දික්වැල්ලගේ අපහාසය නිසා වියාස්ට්‍රෝ දැවී ගිය හැටි. 2021 මොහොම මෑතකදී ශ්‍රී ලංකා ඉංග්ලන්ඩ් ටෙස්ට් තරඟාවලියේ දෙවැනි තරඟයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා ඔබට මතක ඇති. මේ තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 381ක් ලබා ගත්තා. පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ මුල් කඩලු දෙක ලකුණු 5ක් තුළ බිඳ වැටුණා. මේ අවස්ථාවේ පිටියේ එක්වුණු ජෝ රූට් සහ ජොනි වියාස්ට්‍රෝ ලකුණු 111ක සමතුලිතතාවයක් ගොඩනගමින් එංගලන්ත ලකුණු පූර්ව ලකුණු 116කට කඩලු 3ක් දක්වා උසවා තැබුවා. එංගලන්ත ඉනිම ස්ථාර වෙමින් පැවති වේලාවක කඩුල්ලක් ලබා ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනුණු නිසා ජොනි වියාස්ට්‍රෝගේ කෝපය අවුස්සමින් ඔහුගේ මානසික ඒකාග්‍රතාවය බිඳ දැමීමට අපේ ආදරණීය දික්වැල්ල උත්සාහ කළා. ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියෙන් පස්සේ පැවැත්වීමට නියමිතව තිබුණු ඉන්දු එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ මුල් තරඟ දෙක සඳහා නම් කළ එංගලන්ත කණ්ඩායමට වියාස්ට්‍රෝගේ නම ඇතුළත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා දික්වැල්ල වියාස්ට්‍රෝගෙන් ප්‍රශ්න කරලා තිබුණේ ජොනි ඔබව ඉන්දියානු ටෙස්ට් තරඟාවලියේ නයින් කරලා නේද? කණ්ඩායමේ නායකයාට පස්සේ ඉන්න හොඳම බැට්ස්මන් ඔයානේ. මේ වචන පෙළ වියාස්ට්‍රෝට ඇහෙන විදිහට ඉංග්‍රීසියෙන් දික්වැල්ල කියලා තිබුණා. ඉන් නොනැවතුණු දික්වැල්ල දිගින් දිගටම කියලා තිබුණේ ඇයි ඔබ අයින් කරේ? Why drop him? මේ කියන වචන පෙළ. මේ සිදුවීමෙන් පස්සේ කලබලයට පත්වුණු වියාස්ට්‍රෝට කඩුල්ලේ රැඳී සිටීමට හැකි වුණේ තවත් පන්දු දෙකක් පමණයි. ඒදී ඔහු ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවකට ඕෂද ප්‍රනාන්දු අතර උඩ පන්දුවක් ලබා දී දැවී ගොස් තිබුණා. Yeah. Drop from India to us. Why drop him? Why drop him? He's the best player. After the captain. Why drop him? Why drop him? අංක 6 ඇන්ඩ්‍රූ ෆ්ලින්ටොෆ් සහ ඩ්වේන් බ්‍රාවෝ ඇවිලුණු හැටි. අපි ඔක්කොම ඔබට කතන්දර කියන්නේ ටෙස්ට් තරඟාවලිය ගැන. මේකත් ඒ වගේ එකක්. 2004 එංගලන්ත කොදෙව් ටෙස්ට් තරඟාවලියේ දෙවැනි තරඟය මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී ප්‍රක්‍රියාත්මක වුණා. මේ තරඟයේ අවසන් දිනයේ ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය එක්තරා අවස්ථාවක කඩුලු 3කට ලකුණු 146ක් රැස් කරගෙන සිටියා. මේ මොහොතේ කඩුල්ලේ රැඳී සිටි ඇන්ඩ්‍රූ ෆ්ලින්ටොෆ් කෝප ගැන්වීමට කල්පනා කළ ඩ්වේන් බ්‍රාවෝ ඒ වෙද්දි හොඳින් පන්දු යවමින් සිටි ෆිඩෙල් එඩ්වර්ඩ්ස් වදිරිමත් කළේ කමෝන් ෆිටි කමෝන් ෆිටි ඔය විදියටම හොඳ ඕව එකක් දාලා මේ මහත මිනිහාගේ විකට් එක ගමු.
ඒක තමයි සිංහල පරිවර්තනය. මේකදී බ්‍රාවෝ මහත මිනිහා විදිහට අපහාස කළේ තරමක් තරබාරු සිරුරකින් යුක්ත වුණු ඇන්ඩ්‍රූ ෆ්ලින්ටොෆ්. බ්‍රාවෝගේ මේ වචන පෙළ ඇසීමත් එක්ක කෝපයට පත් වුණු ෆ්ලින්ටොෆ් කියලා තිබුණේ. අපි බලමු තව අවුරුදු 3කින් ඔයා කොහෙද ඉන්නේ කියලා. මං ඔට්ටු තියලා කියනවා. ඔයා හැසිරෙන විදිහට නම් ඒ කාලේ වෙද්දි ඔයා මෙතන ඉන්න එකක් නෑ කියලා. ඉතින් නොනවතුණු ෆ්ලින්ටොෆ් නොදැවි ලකුණු 57ක් ලබාගෙන තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. අංක පහ ජේම්ස් ඇන්ඩර්සන් සහ මිචෙල් ජොන්සන් අතර ඇති වුණු ගැටුම. 2010-11 අලුබඳුන තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගය එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පර්ත් නුවර වැකා පිටියේදී ක්‍රියාත්මක වුණේ. මේ තරගයේදී මුලින්ම පන්දුවට පාර දුන් ඕස්ට්‍රේලියාව එක් අවස්ථාවක කඩුලු 7කට ලකුණු 201ක් රැස් කරගෙන හිටියා. මේ මොහොතේ පන්දු යොමින් සිටි ජේම්ස් ඇන්ඩර්සන් අගපෙළ කඩුලු ඉක්මනින් දබා ගැනීමට නොහැකි වීම නිසා කෝපයට පත් වී වචන මොමුණමින් පන්දු යොමන සීමා ඉර වෙත ගියා. ඊට පස්සේ ඔහු රයන් හැරිස් වෙත පන්දුවක් ඇවිීමට සූදානම් වූ අවස්ථාවේ පන්දු යවන්නාගේ අන්තයේ සිටි ඕස්ට්‍රේලියානු ප්‍රතිකරු මිචෙල් ජොන්සන් පවසා සිටියේ ඔබ මොකද කිචිපිචි ගන්න මිත්‍රයා ඔබට කොහොමද දැන් කඩුලු ලබා ගන්න බැහැ යන වචන පෙළ. මේ වචන ඇසීමෙන් පස්සේ කෝපයට පත් වුණු ඇන්ඩර්සන් ඊළඟට යොමු කළ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් රයන් හැරිස් දැවී ගියා. ඒ සමගම ඇන්ඩර්සන් ප්‍රමුඛ එංගලන්ත ක්‍රීඩකයන් ජොන්සන්ට සමච්චල් කරන ආකාරයක් දක්නට ලැබුණා. ඒට නිසි පිළිතුරු ලබා දුන් ජොන්සන් ලකුණු 38කට කඩුලු 6ක් දවා ගනිමින් එංගලන්ත පළමුවෙනිම ලකුණු 187කට සීමා කළා. අංක 4 ටටෙන්ඩා ටයිබූට අපහාස කළ මාක් බෞචර්. 2005 වර්ෂයේ සිම්බාබ්වේ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය සෙන්චුරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාර්ක් පිටියේදී ක්‍රියාත්මක වුණේ. මේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත්. ලකුණු 269ට පිළිතුරු වශයෙන් දකුණු අප්‍රිකානුවන් කඩුලු 7ක් දැරී ලකුණු 480ක් ලබා ගත්තා. එනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක් පිටුපසින් සිට තමගේ දෙවැනි ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමෙන් මුල් කඩුලු 4 ලකුණු 29කට දැවී ගියා. ඉන් අනතුරුව කඩුල්ල එකතු වුණු හැමිල්ටන් මසකත්සා සහ ටටෙන්ඩා ටයිබු ඉවසීමෙන් පන්දුවට පහර දෙමින් සිම්බාබ්වේ ස්කෝබෝඩ් එක ලකුණු 62කට කඩුලු 4ක් දක්වා ඔසවා තැබුවා. මේ මොහොතේ කඩුල්ලක් දබා ගැනීමට අපහසු වූ නිසා දකුණු අප්‍රිකානු කඩුලු රකින්න ආවුණු මාක් බෞචර් ටයිබුට අපහාස කරන්න ගත්තා. දඟපන්දු යවන්නෙකු වුණු නිකී බෝයේ පන්දු යවමින් සිටි මේ මොහොතේ බෞචර් කියලා තිබුණේ ඔබට බය නැතුව බෝලෙට ගහන්න පුළුවන් දඟපන්දු යවන්නන් බෝල් කරන වෙලාවට විතරයි. කේප් ටවුන් වල තිබුණු ටෙස්ට් මැච් එකේදී අපේ වේගපන්දු යවන්න ඉස්සරහ වාට මොකද වුනේ? මේ විදියට ටයිබුට අපහාස කරමින් ඉන්න අතරතුර බෝයේ යොමු කළ පන්දුව ටයිබු කව කලාපයේ වෙත යොමු කරනවා. එවිට ටයිබුට සමච්චල් කරමින් බෞචර් පවසා සිටියේ ටටෙන්ඩා එක ලොකු පහරක් යනවා. ඒනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණෙද්දී ටයිබු එම ටෙස්ට් තරගාවලිය තුළ වාර්තා කරගෙන තිබුණු පිටිකරන සාමාන්‍ය 10ක් ලෙස සටහන් වුණේ. ඒ පිළිබඳව අපහාසාත්මක කාරයෙන් කතා කළ බෞචර් පවසා සිටියේ ටටෙන්ඩා මේ තරගාවලිය වාගේ පිටිකරන සාමාන්‍ය 9යිද 10යිද මං හිතන්නේ නම් 9යි. ඒත් කමක් නැහැ. අපි වාගේ සාමාන්‍ය 10යි කියලා හිතාගන්නම්කෝ. මේ විදිහට කළ අපහාස සියල්ල ඉවසාගෙන හිටපු ටටෙන්ඩා ටයිබු තවත් පන්දුවර විශාල ප්‍රමාණයක් කඩුල්ලේ රැඳී සිටියා. නමුත් අවසානයේදී ඔහු මොන්ඩේ සොන්ඩේකීගේ පන්දුවක් හමුවේ බෞචර් අතට මුඩ පන්දුවක් ලබා දී දැවී යනවා. අංක 3 එංගලන්ත නායකයාගේ ඉල්ලීම හමුවේ කඩුල්ල පූජා කළ චන්දිමා. 2021 ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්ුණේ. මේ තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 381ක් අපි කලින් මතක් කරපු විදිහටම ලබා ගත්තා. පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 355යි. ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 26ක් ඉදිරියෙන් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 37ක් තුළ දින වැටුණා. අන්න ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වුණු දිනේෂ් චන්දිමාල් 4.2ක් එල්ල කරමින් වේගෙන් ලකුණු රැස් කර ගැනීමට උත්සාහ කළේ. චන්දිමාල් වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටියේ හොත් තමන්ට අවාසිදායක තත්ත්වයක් ඇතිවන බව තේරුම් ගත් එංගලන්ත නායක ජෝ රූට් ප්‍රතිවාදී පිටිකරුවාගේ මානසිකත්වය පිටදැවීමට උත්සාහ කළේ. ජැක් ලීච් පන්දු යවමින් සිටි අවස්ථාවේ පළමු ස්ලිප් වී පන්දු රකිමින් සිටි ජෝ රූට් චන්දිමාල්ට ඇසෙනසේ කියලා තිබුණේ "Come on චන්දි, throw your wicket away." එන්න චන්දි, වාගේ wicket එක විසිකරන යන වචන පෙළයි. එංගලන්ත නායකයාගේ මේ වචන ඇසීමෙන් පස්සේ කලබලයට පත් වුණු චන්දිමාල් ඊටම දුර්වල පහරක් එල්ල කරමින් තමන්ගේ කඩුල්ල නිකරුණේ පූජා කළා. මේ ආකාරයට සිද්ධ වුණු චන්දිමාල්ගේ දැවියාම ශ්‍රී ලංකාව ඒ ටෙස්ට් තරගයෙන් පරාජය වීමට විශාල වශයෙන් බලපෑම් එල්ල කළා. අංක 2 උඩ පන්දුවක් සම්බන්ධ සිදුවීමකට ගැටුණු ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ මොහොමඩ් කයිෆ්.
2004 වර්ෂයේ ඉන්දු ඔස්ට්‍රේලියා ටෙස්ට් රඟපෑමේ සිව්වන තරගයේ මුම්බයි නුවර වංකඩේ පිටියේදී ක්‍රියාත්මක වුණේ. මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව තමන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 104ක් ලබා ගනිද්දී ඔස්ට්‍රේලියාව තමන්ගේ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 203ක් රැස් කළා. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව සිව්වන කඩොල්ල ලකුණු 153ේදී බිඳ වට ගන්නවා. මේ වෙලාවේදී පිටියට පිවිසි මොහමඩ් කායිෆ්ට ඔස්ට්‍රේලියානු පන්දුය වනන්ගෙන් ප්‍රබල පීඩනයක් එල්ල වෙනවා. මේ මොහොතේ නේදන් හවුරිස් යොමු කළ පන්දුවකට කායිෆ්ගේ අත්ආවරණයේ වැදී කඩුළු රකින්නා වෙත ඇදී ගියා. මේ බඳුව සුරකිව රැකගත් ඇඩම් ගිල්ක්‍රිස්ට් විනිසුරුවරයාගේ ප්‍රබල ඉල්ලීමක් කළා. විනිසුරුවරයා ඒ නිෂ්පෙප කළා. ඒ සමගම දැඩි ලෙස කෝපයට පත් වූ ගිල්ක්‍රිස්ට් පෙරලා කායිකෙන් ප්‍රශ්න කර සිටියේ. මොකද්ද යාපු සද්දේ? ඒක ඔබේ අත්ආවරණවල වැදුනේ. ඒක ඔබේ අත්ආවරණවල වැදුනේ මිත්‍රයා. මේ විදියටයි ඔහු කියලා තිබුණේ. ඒ අවස්ථාවේ කායිකෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ නිසා මුළු ලෝකයේම මේ තරඟයේ සජීවීව බලාගෙන ඉන්නවා කියලායි අවසානයේ ගිල්ක්‍රිස්ට් උපහාසයෙන් ඔහුට කිව්වේ. අංක 1 ෂෝන් පොලොක්ව කෝපයට පත් කළ කුමා සංගක්කාර 2003 වර්ල්ඩ් කප් එකේ පළමු වටේ යටතේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගයේ ඩර්බන් නුවර කිංග්ස් මීට් පිටියේදී පැවතුණා. සුපර් 6 වටේට සුදුසුකම් ලැබීම සඳහා දකුණු අප්‍රිකානුවන්ට මේ තරගයේ ජය අත්‍යවශ්‍ය වෙලයි තිබුණේ. එවන් වටපිටාවක පැවති තරගයේ ලකුණු 269ක ජයග්‍රහ ඉලක්කයක් හඹාගෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් කටළු පහ ලකුණු 149ක් තුළ බිඳ වැටුණා. මෙවස්සාවේ දකුණු අප්‍රිකානු නායක ෂෝන් පොලොක් පිටියට පිවිසෙනවා. ඉන්පසු පොලොක්ව ගීතයකින් පිළිගත් කුමා සංගක්කාර සමච්චලයට මෙන් කියලා තිබුණේ ෂෝන් අද මිලියන 42ක පමණ ප්‍රේක්ෂකයන් ඔබ මත යැපෙන නිසා ඔවුන් අනාථ කිරීම සුදුසු නැති බවයි. ඒ නොනැවතුණු සංගක්කාර පොලොක්ව කෝපයට පත් කිරීම සඳහා තවත් නොයෙකුත් දේ කියලා තිබුණා. එදී කලබලයට පත් නොවුණු පොලොක් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 25ක් ලබා ගත්තත් තරගයේ ලකුණු සමවීමෙන් අවසන් වුණු නිසා දකුණු අප්‍රිකාව තරගාවලියේ පළමු වටේම ඉවතට විසිරුණා. තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.